මම දකින්නේ ඒකේ තියෙන කිසිම අසභ්‍ය දෙයක්. මොකද ඒ අසභ්‍ය වචන කිව්වේ ඒගොල්ලෝ. මම ඒ අසභ්‍ය වචන නැවත ඒගොල්ලන්ට මතක් කර දෙමින් කිව්වේ මේවා කාන් අද මම දකිනවා මේ මේ සිදුවීම ඒකපාර්ශ්විකව යන දෙයක් හැටියට දැන් මාධ්‍ය සමාජ මාධ්‍ය තුල ඒකට හේතුව තමයි මේ එක් මන්ත්‍රීවරයෙක්ම මේක තමන් Start your global foundation with ANC call now 0777449955 ගේම ෆෝන් එකෙන් වීඩියෝ කරන එක. ඒකට ඒ මන්ත්‍රීවරයාම මේක වීඩියෝ කරන එක ඒගොල්ලන්ගේම අවශ්‍ය විදිහට ආව හරිම නරක මහා අසභ්‍ය වචන කියාගෙන කෑ ගහන නරකම චරිතයක් නරකම කාන්තාවක් විදිහට මේක මේ මාධ්‍ය තුලට මේ වීඩියෝ දර්ශන දාලා සමාජ මාධ්‍යෙන් සහ රටේ ඉන්න ජනතාව කුපිත කරන විදිහට දාලා තියෙනවා. මේකේ සත්‍ය කතාව තමයි මේක දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ ඉඳලා යන කතාවක්. එතකොට මේක මීට ඉස්සෙල්ලත් වෙච්ච දේවල්. දැන් අපි බැලුවොත් එහෙම ගීතා කුමාරසිංහට මේවයි අපහාස කරලා තියෙනවා. කවිරත්න කියන මන්ත්‍රීවරියට අපහාස කරලා තියෙනවා. ඒ කවිරත්න මන්ත්‍රීවරියට අපහාසයක් දැක්වුවේ අපේ පක්ෂයේ අපේ ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් කියපු ඇත්තටම ඒක අසභ්‍ය වචන වලින් කිව්ව දෙයක්ුත් නෙවෙයි. ඒක එළවලු වල නම් කියාගෙන ඒ වගේ යම් කිසි විදිහකට කරපු ප්‍රහාරයක්. අපි ඔක්කොම ඒවා හෙලා දැක්ුවා පාර්ලිමේන්තුව තුල. හැබැයි අවාසනාවකට මම දැක්කා මේ මන්ත්‍රීවරිය නලින් බණ්ඩාර කියන තමුන්ගේම පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයා තමුන් ළඟම ඉඳගෙන මට අපහාස කරද්දි හිනා වුණා. එතකොට මන් දන්නේ ඒ කාන්තා විමුක්තියයි ඒක කොහෙන්ද එන්නේ කියන්නේ මට තේරෙන්නේ නැහැ. හැබැයි මම මේ සියලු දෙනා වෙනුවෙන් තමයි කාන්තාව වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ පමණක් නෙමෙයි මේ මුළු ලංකාවෙම සමස්ත ලංකාවේ 52%ක ඉන්න අපේ කාන්තාව වෙනුවෙන් කතා කරන කෙනෙක්. මේ වීඩියෝ එක හරියටම නැරඹුවොත් මේ සමාජය අහගෙන ඉන්න මම මේ කියන දේවල් ඒකේ. මම හැමතිස්සෙම එතනදී පෙන්වන්නේ මට කිව්වයි කියන එක නෙමෙයි. මම කිව්වේ මේ පාර්ලිමේන්තුව තුල මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල කාන්තාවන්ට ඔය කියන නම් කියන්න බෑ. එහෙම කතා කරන්න බෑ කියන එක තමයි මම ඔය බැන බැන කියන්නේ. එහෙම කතා කරන්න මම ඉඩ දෙන්නේ නෑ කියන එක තමයි මම ඔතන කියන්නේ. මම දකින්නේ ඒකේ තියෙන කිසිම අසභ්‍ය දෙයක්. මොකද ඒ අසභ්‍ය වචන කිව්වේ ඒගොල්ලෝ. මම ඒ අසභ්‍ය වචන නැවත ඒගොල්ලන්ට මතක් කර දෙමින් කිව්වේ මේවා කාන්තාවන්ට පාවිච්චි කරන්න බෑ. මේ වචන විශේෂයෙන්ම රටක පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර තැනක්. එතන ඉන්න කාන්තා මන්ත්‍රීවරියන්ට මේ වචන කියන්න බෑ. ඇත්තම කිව්වොත් එහෙම ඒ වචන ඒ රෝහණ බණ්ඩාර කියන මේ නූගත් මන්ත්‍රීවරයා ඒ පාර්ලිමේන්තුව තුල ඒ පාවිච්චි කරපු වචන ඒක කොහෙත්ම එක්සෙප්ට් කරන්න බෑ. ඒක අපිට පිළිගන්න බෑ ඒ වගේ වචන පාර්ලිමේන්තුවත්. මම හැඬ නගලා තියෙන්නේ මේ සියලුම කාන්තාව වෙනුවෙන් රටේ මේ වගේ දේවල් කතා කරන්න බෑ. මෙහෙම දේවල් ඒක තමයි එතනින් පෙන්වන්නේ. හැබැයි මේකේ ඇත්ත CCTV දර්ශන තියෙනවා කතානායක සතුව. මොකද මේක පාර්ලිමේන්තුවෙන් තියෙන්නේ ඇත්තටම වෙච්ච සිදුවීම CCTV එකේ තියෙනවා එතන. එතකොට මේ ඇත්තටම වෙච්ච සිදුවීම තමයි මම මාධ්‍යයට ඉදිරියේදී මම මේ මාධ්‍යයට දෙනවා. අන්න එදාට බලාගන්න මේ කතාව කොහොමද කවුද මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. කවුද කාටද පහර දෙන්නේ කියලා. මෙතනදි හොඳට වෙන්නේ. මොකද මම වාචිකව රෝහණ බණ්ඩාර කියන මේ නූගත් මන්ත්‍රීවරයා සමග බහින් බස් වීම කියන්නේ. නමුත් සුජිත් පෙරේරා කියන මේ අනිත් නූගත් මන් දන්නේ මොන ජාතියක මිනිස්සුද කියලා මේගොල්ලෝ ගෙවල් වල තමන්ගේ බිරිඳට පහර දෙන, දරුවන්ට පහර දෙන ඒ වගේ පිරිමි. ඒක හොඳටම ඔප්පු වුණා මෙතනදී. එතකොට අහක හිටපු එයා සම්පූර්ණයෙන්ම මේ වීඩියෝව නැරඹුවොත් දෙපාරක් තුන් පාරක් එක පාරක් මගේ හෑන්ඩ් බෑග් එකෙන් ඇදලා අයින් විසි කරනවා මාව. දෙවනි ඉස්සෙල්ලාම ඇවිල්ලා පත්‍ර ටිකක් මූණට මේ වනනවා. ඊට පස්සේ මං එයාට හැරිලා කියනවා ඔයාට මේක අදාළ නෑ, ඔයා මේකෙන් අයින් වෙන්න. දෙවනි පාර ඇවිල්ලා හෑන්ඩ් බෑග් එකෙන් මගෙන් අදිනවා එහාට. ආයිත් මම එයාට කියනවා මේක ඔයාට අදාළ දෙයක් නෙමෙයි, ඔයා මෙතනින් අයින් වෙන්න. තුන්වෙනි පාර ඇවිල්ලා මගේ ඇඟට අත තියෙනවා. ඒගොල්ලන්ම වීඩියෝ කරපු මේ වීඩියෝ එකේ ඒක තියෙනවා. හොඳට බැලුවා. තුන්වෙනි පාර මගේ ඇඟට අත තිබ්බ වෙලාවේ තමයි මම කියන්නේ මගේ ඇඟට අත තියන්න ඔයාට අයිතියක් නැහැ. එතකොට තමයි යා ඔය ගහන්නද ඇයි ගහන්නද කියලා මම කිව්වේ. ඒ වෙලාවේ ගහනවා නෙමේ කම්බුල් පාරක් ගහනවා මගේ ඇඟට අත තිබ්බොත් කියලා. ඒ මොහොතේ තමයි පැනලා මගේ බෙල්ලට ගහලා අර විදිහට තල්ලු කරන්නේ. ඉතින් ඒ පිරිමි කියන ජාතියටම නිගා කරන කොට්ටාසයක්.
දැන් මේ වෙච්ච සිදුවීම අවුරුදු දෙකක් තිස්සේ පුදුම විදිහට මාව ටාගට් කරලා ප්‍රහාර එල්ල කරනවා මේ සජබේ ඉන්න මේ සමහර මන්ත්‍රීවරු. හැබැයි කනගාටුවට කරුණ නම් මේකේ ඉන්න නායකයා විපක්ෂ නායක කියා ගන්න මේ මිනිස්සයා මේ ප්‍රහාරය අනුමත කරනවා. හැබැයි රට වටේට කාන්තා හිංසන කාන්තාවෝ සවිවල ගැන්වීම කාන්තාවෝ කිය කිය රටේ ඉන්න කාන්තාවෝ සම්පූර්ණ රැවටීමකට ලක් කරලා හැම තැනම ඇවිදිනවා මහා ලොකුට කාන්තා හිංසන ගැන කතා කරලා. තමුන්ගේම ඉන්න මන්ත්‍රීවරු මේ ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමියකට මේ වගේ ප්‍රහාරයකට ලක් කරලා එක අනුමත කරනවා. මට ඇත්තටම මේ රටේ කාන්තාවන්ට කියන්න තියෙන්නේ ඊළඟ ඡන්දේදී කොසු විදල් ටික ලෑස්ති කරගෙන තියාගන්න. මේ වගේ අයට ඡන්දේ දෙන්න නෙමෙයි. මොකද මේ වගේ අය ඡන්දේ ගත්තොත් මේ වගේ ඉන්න විපක්ෂයේ මේ වගේ දේවල් අනුමත කරන නායකයෙක් ඉන්නවනම් එයාට මේ රට බාර දෙනවා කියන්නේ මේ රටේ කාන්තාව සියලු දෙනාටම අබසරණයි. මොකද්ද මේ ඩයනා ගමගෙත් එක්ක තියෙන ප්‍රශ්නය මේගොල්ලන්ට? මොකද්ද ඩයනා ගමගෙට මෙච්චර තියෙන බය මේගොල්ලෝ? මම පක්ෂේකුත් දීලා මම ඒකක් කියන්න ඕන විපක්ෂ නායකතුමා, ඔබතුමාට මට කියන්න ඕනේ. ඔබතුමාට මොලයක් තියෙනවද මම දන්නේ නැහැ. හැබැයි ඔබතුමා හොඳටම දන්නවා නායකයා කලේ කොහොමද කියලා ඔය පක්ෂේ. විපක්ෂ නායකකමත් නැති කර ගන්න තැනට ඔබතුමා වැඩ කරන්නේ මේ වැඩිකල් යන්න ඉස්සෙල්ලා.